මාධ්‍යවේදියෙක් නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් නළුවෙක් ලෙස ජනතාවගේ හිත් දිනාගත් නිහතමානී පුද්ගලයෙක් තමයි ප්‍රදීප් ධර්මදාස කියන්නේ. මේ දිනවල විකාශය වන දිව්‍යාදරි සහ නීලපබළු නිර්මාණ ද්විත්වයෙන්ම අපට ඔහුව දැක ගන්න පුළුවන්. ප්‍රදීප් ධර්මදාසගේ උපන් ගම තමයි වවුනියාව. කොටි ත්‍රස්තවාදය නිසා ප්‍රදීප්ට අවුරුදු 3 දී ඔවුන් මැදවච්චියේ පදිංචියට එනවා. මැදවච්චිය පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරන ප්‍රදීප් 6 වසරේ ඉඳලා අධ්‍යාපනය හදාරන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්. කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන ප්‍රදීප් නිවේදනය පිළිබඳ වැඩිදුර හැදෑරීමට කොළඹට එනවා. ඔහු නිවේදකයෙක් විදිහට මුලින්ම වැඩ කරන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ. නිල් අහස වගේ ටෙලිනාට්‍යයේ ගොරු චරිතයකට පණ පොවමින් ප්‍රදීප් රංගනයට පිවිසෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ ප්‍රථම ටෙලිනාට්‍ය තමයි සමනලුන්ට වෙඩි තියන්න. ඔහුගේ ප්‍රේම කතාව පටන් ගන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩ කරන කාලෙදිමයි. අවුරුදු 10ක ආදර කතාවකින් පස්සේ ප්‍රදීප්ගේ අතගත්ත සුන්දර මනාලිය තමයි දිනූජා රූපසිංහ. මේ වන විට දිනූජා සහ ප්‍රදීප් විවාහ වෙලා අවුරුදු 9ක් විතර වෙනවා. දිනූජා කියන්නේ වෛද්‍යවරියක් වගේම නිවේදිකාවක්. ප්‍රදීප් දිනූජා ආදර කැදැල්ලේ මේ වන විට පුංචි පැටව 3 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ නම් තමයි කත්යන්, අබි සහ අසලියා කියන්නේ. සුන්දර පවුල් ජීවිතයක් ගත කරන නිහතමානී කලාකරුවෙක් වන ප්‍රදීප්ගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.